ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන එක් දින තරගය ඇත්ත වශයෙන්ම එක එක පැත්තට මාරු වෙවි ගිහිල්ලා අවසානයේදී ශ්‍රී ලංකාව කඩලු දෙකකින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් ඔබ සම්පූර්ණයෙන්ම මේ අවසාන කොටස විශේෂයෙන්ම තරගයේ බැලුවා නම් එහෙම ඔබට හිතෙන්නට ඇති අනන්තවත් ඔව් දැන් අද තරගයේ පරදිනවා. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා හිතෙන්නට ඇති ආ නෑ කොහොම හරි ගහගයි. ඊට පස්සේ ආයෙ හිතෙන්නට ඇති මේක හැබැයි අන්තිම මොහොතේ හරි අපි පරදි. ඊට පස්සේ ආයෙ හිතෙන්නට ඇති නෑ දැන් මේක ගහයි කියලා කොහොම හරි අවසානයේදී වැන්ඩසේ කොහොම හරි වැඩේ ගොඩ දැම්මා. ඊට පස්සේ චමීර අවසාන පන්දුර හතරක් ගහලා වැඩේ ගොඩ දැම්මා. ඒත් ඇත්තටම බැලුවොත් එහෙම දුෂ්පන්තයි වැන්ඩසේ තමයි මේ තරගයේ අවසන් කරේ. විශේෂයෙන්ම අවසාන කඩලු දෙක බගේ ගත්තාම ඔවුන් තමයි මේ තරගය මෙච්චර දුර හරි ගේන්නේ. මොකද ලකුණු 90ක් වෙන විට කඩලු පහක් දැවිලා ගිහිල්ලා ඉවරයි. සහන් ආරච්චිගේ දැවි යනවා 27 වන පන්දුවාරයේදී. ඊට පස්සේ 112ට 6ක් විදිහට දසුන් ශානක ආයෙත් දැවි යනවා 31 වන පන්දුවාරේ. ඉතින් දසුන් ශානක තරග දෙකේදීම අසාර්ථකයි. හැබැයි එතනින් පස්සේ ජනිත් ලියනගේ මයිස් තීක්ෂණ දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කියන පිතිකරුව ටික තමයි මේ තරගය බේරගත්තේ නැත්නම් මේ තරගය ජයග්‍රහණය කෙරෙව්වේ කියලා කියන්නට ඕනේ. මැදින් සහන් ආරච්චිගේ සහ ජනිත් ලියනගේ යම් කිසි දෙයක් කරා මැද කොටස. හැබැයි මේක ජයග්‍රහණය වෙත ගෙන එන්නේ අර පිතිකරුවන් හතර දෙනා කියන එක කියන්නටම ඕන. ඉතින් විශේෂයෙන්ම ජනිත් ලියනගේ සහ මයිස් තීක්ෂණ පවතු සම්බන්ධතාවය තමයි මේ තරගය අපේ පැත්තට පෙරලෙන්නට වැඩියෙන්ම අවස්ථාව නැත්තම් වාසි සහගත විදිහට ආපු අවස්ථාව විදිහට කියන්නට පුළුවන්. මොකද 112 දී තමයි 6 යන්නේ. මයිස් තීක්ෂණ ටිකක් අනවශ්‍ය කලබල වීමක් එතනදී දැක ගන්නට ලැබුණා. ඔහු දැවි යන විට නැත්තම් මයිස් තීක්ෂණටයි ජනිත් ලියනගේටයි මේ තරගය අවසන් කරන්නට තිබ්බා. 112 ඉඳලා 168 දක්වා මේ දෙදෙනා 7 වන කඩුල්ලේ සම්බන්ධතාවය ගෙනීමට සමත් වෙනවා. ඇතන ලකුණු 56ක් විතර ඉතාම ඉක්මනින් එකතු කරගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. විශේෂම ගත්තාම පන්දුවර 10ක් 11ක් වගේ ඇතුළත. එයින් තමයි ශ්‍රී ලංකාවට වාසි සහගත විදිහට මේක පෙරලෙන්නේ. හැබැයි කියන්නට ඕනේ මේ වරින් වර ඇදහැලුණු වර්ෂාව ශ්‍රී ලංකාවට ඇත්තටම හොඳක් නම් උනේ නෑ. මොකද ඩක්වත් ලූවිස් න්‍යායත් එක්ක තමයි අපේ ක්‍රීඩකයෝ ඔළුව කැරකුණේ සහ ඒ ඔළුව වැඩ කරේ. ඉතින් ඒකත් එක්ක තමයි ජනිත් ලියනගේට ශතකයක් ඇත්තටම අවසානයේදී නැති වුණේ. මොකද 95ක් එච්චර හොඳට ගහලා අපි දන්නවා කලින් තරගෙත් මම කතා කරා ජනිත් ලියනගේ ටිකක් කලබලකාරී කියලා පිටිය මැදදී හොඳට ඉන්නවා එකපාර කලබල වෙනවා කියලා. ඉතින් මේකෙත් ඒකම දැක ගන්න ලැබුණා. ජනිත් දැවි යන විට ඇත්තටම ෆර්විස් මහරුෆ් ජාත්‍යන්තර විස්තර විචාරයේදී කිව්වේ ඉන්න හොඳම පන්දු යවන්නට මේ වගේ දේවල් නැත්නම් හොඳම පන්දු යවන්නන් දෙදෙනා තමයි සිම්බාබ්වේ ඉන්න මුසරබානි එන්ගරාවයි. මේ දෙන්නට මේ අනවශ්‍ය විදිහට අවදානම අරගෙන පහරවල් ගහන්න නොයා ඉතිරි පන්දු යවන්නන්ට ගහන එක තමයි මේකේ උපක්‍රමය බවට පත් වෙන්නට ඕනේ. ඒක ඉතින් ඇත්තටම ගේම් ප්ලෑන් එකක් ගත්තාම ඒ වගේ දේවල් අපිට ඕන තරම් හිතා ගන්නට පුළුවන්. හැබැයි ඇයි මුසුරබානිට මේ වගේ එකක් අවසාන මොහොතේදී, මොකද අවසාන පන්දුවාරයේ දෙක ඔවුන් යවමින් හිටියේ, ඇයි මෙහෙම එකක් ගැහුවේ? දැන් අනිවාර්යෙන්ම ප්‍රබල පන්දු යවන්නු නැති වෙනවා අවසානයේට. ඒ ගැන හිතලා මේ වගේ දෙයක් නොකර ඉන්නටයි තිබ්බේ ජනිත් ලියනගේ. අර මොලේ ෆ්‍රීස් කරා, අර මොලේ පාවිච්චි කරන්නේ නැතුව නිකන් ඔහේ රිස්ක් එකක් ගත්තා වගේ කතාවක් තමයි ෆර්විස් කිව්වේ. හැබැයි ජනිත් ලියනගේ අවසානයේදී තරගයේ වීරයා බවට පත් වුණාට පස්සේ ඔහුගෙන් විමසා සිටියා රොෂාන් අබේසිං, ඇයි එහෙම කරේ කියලා. ජනිත් කිව්වේ, ඇතරම අපිත් ඒ වෙලාවේදී දැක්කා ශ්‍රී ලංකාව පසුපසින් හිටියේ ඩක්වත් ලූවිස් න්‍යායනු. ඒ වෙලාවේ ජනිත් කියනවා වැස්ස සැරවීගෙන ආවා අපි හිටියේ පසුපසින්. එතකොට ලකුණු 4ක් හරි 6ක් හරි අපි ගැහුවා නම් අපි යනවා ඉස්සරහට. එතකොට අපි දිනනවා. ඒකට තමයි මම උත්සාහ කරේ. ඒකෙන් තමයි ශතකයක් නැති වුනේ සහ කඩුල්ලක් දැවි ගියේ කියන කාරණය තමයි ජනිත් කියන්නේ. ඉතින් ජනිත් තව ලකුණු 5යි ගහන්නට තිබ්බේ ශතකය වෙනුවෙන්. ඒ පහ අමතක කරලා, ශතකය අමතක කරලා, මංගල ශතකය අමතක කරලා, ජාත්‍යන්තර ශතකයක් අමතක කරලා ඔහු කණ්ඩායම දිනවන්නට තමයි කරලා තියෙන්නේ. නමුත් ඇත්තටම එතන ජනිත් ලියනගේ තව ඉවසුවා නම් කියලා අපිට හිතෙනවා. නමුත් ඔහු හිතලා තියෙන වෙනත් පැත්තකින්. මොකද ඔහු තමයි දන්නේ ඒ අවස්ථාවේදී තනතිල්ලට කොච්චර සැරෙන් වර්ෂාව පතිත වෙනවද කියලා. හයියෙන් එතකොට තරගය ඕනෑම මොහොතක නතර කරන්නට පුළුවන්. එක පාරම නතර කරොත් එහෙම අපි තරගයේ පරාජයට පත් වෙලා ඉවරයි. මටත් මතක විදිහට ලකුණු 5ක් හෝ 6ක් නැත්නම් 4ක් ඔය වගේ ගාණක් පසුපසින් අපි හිටියේ ජනිත් ලියනගේ ඒ පහර එල්ල කරන්නට යනකොටම. ඉතින් ඒකෙන් උනේ තව කඩුල්ලක් ගිහිල්ලා අපේ ටාගට් එක තවත් වැඩි වුණා. හැබැයි ඒකේ තියෙන අවදානම එක තමයි. නමුත් ඒකෙන් ගොඩක්ම ප්‍රශ්නයක් ඇති වුණා ලංකාවට. හැබැයි
ජනිත් දැවි ගියාට පස්සේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුෂ්මන්ත චමිල පිටිකරුවන් දෙදෙනෙක් වගේ ඒ දියත් කරපු ඉනිම අතිවිශිෂ්ටයි කියන්න දෙයක් නැහැ. ඇත්තටම ඔවුන් දෙදෙනාටත් මේ වැස්සේ බලපෑම ආවා. අපි දැක්ක සෑහෙන ලොකු වැස්සක් ආවා. අපිට නතර වෙයි කියලා හිතන මට්ටමටම වැස්සක් ආවා. පන්දු වාර දෙකක් විතර ඉතිරිව තිබිලා 48 වන පන්දු වාරේ 47 වන පන්දු වාරයේදී වගේ. හැබැයි නතර කරේ නැහැ. මේ වර්ෂාව කියන එක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවසාන කාලය ගත්තාම සම්පූර්ණයෙන්ම ලොකුම ඇණයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම මේ වර්ෂාව නිසාම ලංකාව පැරදිච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒක මහා අමුතු බලපෑමක් බවට දැන් පත් වෙලා තියෙනවා. අපිට මතක ඇති කාලය ගත්තාම හැමදාම වැස්සක් ඇබිල්ලා එක්ක තන තිල්ල වෙනස් වෙනවා. හොඳට තිබ්බ තන තිල්ල අපිට අවාසි විදිහට වෙනස් වෙනවා. නැත්නම් අපි හොඳට ගහගෙන ගිය පිටිකරුව ටික වැස්සෙන් පස්සේ දැවිලා යනවා. ඉතින් මෙතනත් එහෙමයි. වැස නිසා ඩක්වත්ලු 21 ඔළුවේ තියාගෙන අපේ ක්‍රීඩකයෝ ගහන්නේ. එතකොට අනවශ්‍ය පහරවල් වලට අනවශ්‍ය අවධානම අරගෙන ලොකු පහරවල් ගහන්න යනවා. ඒකෙන් කඩලු දැවිලා යනවා. අවසානයේදී අපි පරාජයටපත් වෙනවා. ඉතින් ওই වගේ ගොඩක් දේවල් මේ වැස්සත් එක්ක, අතර මේ කාලගුණයත් එක්ක, ඒ වගේම තනතිලිත් එක්ක. ඉතින් දැන් ආයවලපුවම තනතිල්ල සම්බන්ධයෙන් ජනිත් ලියනගේගෙන් ඇහුවා මොකද්ද මේ තනතිල්ල මේක ස්ලෝ නේද කියලා. එතකොට ජනිත් කියන්නේ මේක ස්ලෝ විකට් එකක්. මේක හරි වෙලාවකට වේගෙන් එනවා, වෙලාවකට හිමින් එනවා, වෙලාවකට ඉස්සෙනවා, වෙලාවකට පාත් වෙනවා. ඒ වගේ අර එක මට්ටමේ තනතිල්ලක් නොවන බව තමයි ජනිත් ලියනගේ කිව්වේ. ඉතින් කුසල් මෙන්ඩිස් පළවෙනි තරඟයට කලින් මාධ්‍ය හමුවේ දීකුවා මේ පාරක් හොඳ විකට් හම් වෙයි, ලකුණු තියෙන විකට් හම් වෙයි කියලා. අපිට එහෙම මහලුකොට පේන්නෙත් නෑ එහෙමද කියලා. මොකද සිම්බාබ්වේ කණ්ඩායමත් හරියට පන්දුවට පහර දුන්නේ නෑ. එකවරම කඩා වැටුණා එක තැන. ඒක ලංකාවත් මුල ඉඳලම හරියට කරගන්නට බැරුණා. මේ වැස්සත් එක්ක ඒක නම් ලොකුවට වැස්ස බලපෑම අපේ වෙනකයන්ට වරින් වර නතර කරනවා. ඊට පස්සේ නතර කරලා ආවට පස්සේ දැවිලා යනවා. ඊට පස්සේ වැස්ස හස්සේ ගහනවා. ඉතින් ඇත්තටම මේක මහා අවාසනාවන්ත තත්වයක් විදිහට තමයි කියන්නට පුළුවන්. ඉතින් සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම පැත්තෙන් ගත්තහමත් ඇත්තටම මේ ඉනිම ඔවුන් ලකුණු 260ක් විතර ගහන්නට ඉඩ තිබ්බා. ජාත්‍යන්තර විශ්ව විචාරකයන් කිව්වා ඔවුන් 260ක්වත් අනිවාර්යෙන් ගහන්නට තිබ්බ තත්වයක් තමයි මේ 208කදී දැවි ගියේ කියලා. මොකද ලකුණු 182ක් වන විට කඩලු 4ක් විතරයි දැවිලා ගිහිල්ලා තිබ්බේ. ඉතින් එතන ඉඳලා ගත්තහම ලකුණු 26ක් වගේ ඇතුළත කඩලු 6ක් නැත්නම් අවසාන කඩලු 6 දැවිලා ගිහිල්ලා ඔවුන්ගේ ඉනිම අවසන් වෙනවා. ඉතින් ඒක ඉතාම අවාසනාවන්ත සිදුවීමක් සිම්බාබ්වේ පැත්තෙන් ගත්තාම පන්දු වාර 44යි පන්දු 4යි ඔවුන් ක්‍රීඩා කරන්නේ. එක තැන කඩලු වැටිගෙන යනවා. දඟපන්දු යවන්නන්ට තමයි කඩලු ටික වැඩියෙන් ආවේ. තව තැනක් තියෙනවා මේකේ ටර්නින් පොයින්ට් එක විදිහට, නැත්නම් මේ තරඟේ හැරිච්ච තැන විදිහට අපිට අනේ වාරෙම්ම කියන්නට පුළුවන්. පස්වෙනි කඩුල්ල විදිහට දැවි ගිය නායක එර්වින් ඔහුගේ උඩ පන්දුව රැකගත්තේ සදීර සමර වික්‍රම. ඒ සදීර සමර වික්‍රම එහෙම සාමාන්‍යයෙන් මේ අතර ආපු උඩ පන්දුවක් නෙමෙයි රැකගත්තේ පියාඹලා ගිහිල්ලා. ඒක ඇතරම විශේෂ උඩ පන්දුවක්. ඒ උඩ පන්දුව රැක ගැනීමෙන් පසුව තමයි ලකුණු 26ක් ඇතුළත සිම්බාබ්වේ කණ්ඩායම දැවි ගියේ. හැබැයි ඒ උඩ පන්දුව රැක ගන්නට බැරි වුණා නම්, නැත්නම් අපි හිතමු ඒක අතහැරුණා නම්, අනිවාර්යයෙන්ම නායකයා ශතකයකුත් ගහලා අපිට ලකුණු 250ක් 60ක් ගහන්නත් ඉඩ තිබ්බා. එහෙම වුණා නම් අත උඩ අපි පරාදයි. මොකද මේ ලකුණු 208 වුණත් ගහගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා ඔබට පේනෙන්නට ඇති අවසානයේදී තරඟේ නැරඹුවා නම්. ඉතින් අපිට තව ඇත්තටම මේ තිබ්බ ලකුණු ප්‍රමාණය විතරමයි ප්‍රමාණවත් වෙන්නේ. තව ලකුණු 20ක් 30ක් එහෙම තිබ්බනම් අනිවාර්යයෙන්ම ගහන්නට වෙන්නේ නැහැ. මොකද බොහොම අමාරුවෙන් තමයි මේකත් ගහගත්තේ. ජෙෆ්රි වැන්ඩර්සේ දුෂ්මන්ත චමිල ටිකක් මොලේ කල්පනා කරලා එක දෙක දාලා අවධානම ගන්න ඕනි තැන්වල පොඩි අවධානමක් අරගෙන 4-5ක් දෙකක් ගහලා තමයි වැඩේ ගොඩ දැම්මේ. එහෙම නොවන්නට ඇත්තටම අපි ඉවරයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් දුෂ්මන්ත පන්දු 25කදී 18ක් නැවතත් ගැහුවා. ඔහු පළවෙනි තරඟයේදීත් ඒ දායකත්වය ලබා දුන්නා. වැන්ඩර්සී 18කට 19ක් ගැහුවා. ඉතින් මේ දෙන්න තමයි ඇත්තටම තරඟය ජයග්‍රහණය කෙරෙව්වේ කියන එක අනිවාර්යෙන්ම කියන්නට ඕනේ. ඒකේ ආයෙ කතා දෙකක් නැහැ කියන එක තමයි කියන්නට තියෙන්නේ. 172කදී තමයි ජනිත් ලියනගේ දැවි ගියේ. එතෙන් පටන් ලකුණු 40කට කිට්ටුවා මේ දෙන්න ගහලා තිනවා. ඉතින් මයිස් තීක්ෂණ දුෂ්මන්ත චමිර ජෙෆ්රි වැන්ඩර්සේ
ඇතරම මොන් පන්දුය වන්නෝ මේ තුන් දෙනා තමයි අවසානයේදී තරගයේ ජයග්‍රහණය කෙරෙව්වේ කියලා කියන්නට පුළුවන් ජනිත් ලියනගේ ඒකාන්තයේ ඇතරම එදා චරිත් අසලංකගේ කාර්යභාරයේ ජනිත් ලියනගේ කරපු නිසා තමයි මෙහෙම හරි ජයග්‍රහණය කරන්නට ලැබුණේ කියලා කියන්නට ඕනි සහනාරච්චිගේගේ ලකුණු 21ත් අනිවාර්යයෙන්ම වටිනවා සහනුයි ජනිත් ලියනගේ ඒ දාපු සම්බන්ධතාවය ගැනත් කියන්නට ඕන ඉතින් කුසල් මෙන්ඩිස් නැවතත් ලකුණු 17ක් තමයි ලබා ගත්තේ ඔහුගේ උඩපන්දුනා විශිෂ්ට උඩපන්දුවක් ඇතරම ලබා ගත්තේ බර්ල් විසින් ඉතින් කරන්න දෙයක් නැහැ කොහොම හරි කුසල් මෙන්ඩිස්ගේ අවසනාව තමයි අවිෂ්ක ප්‍රනාන්දු පිටපිට අසාර්ථකයි තරඟ දෙකේම ඉතින් නැවත ජාත්‍යන්තර ක්‍රීඩාවට පැමිණීම සාර්ථක වෙන්නේ නැහැ සදිර ඉතින් ටිකක් ආය කලබල වුණා වගේ තමයි පේන්නත් තියෙන්නේ ඉතින් සදිර සාමාන්‍යයෙන් ඔහුගේ තරඟේ තමයි ඔහු ක්‍රීඩා කරන්නේ පහරක් එල්ල කරන්න ගිහිල්ලා ස්ලිප් අතර උඩ පන්දුවක් ගිහිල්ලා දැවි ගියා චරිත් අසලංක ශතකයක් ලබාගත්තු ක්‍රීඩකයා මෙවර බින්දුවටම දැවි ගියා ඉතින් එහෙම තමයි හැමදාම ශතක ගහන්න අනුශතක ගහන්න බෑ ඕනෑම ක්‍රීඩකෙක්ට ඊළඟ තරගයේදී ජනිත් ලියනගේගෙන් ආය ලකුණු 95ක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ වෙන කවුරු හරි දෙන්නෙක් අනිවාර්යෙන් ගහන්නට ඕනි ඉතින් ආය හිටපු නායකයා ජේෂ්ඨ ක්‍රීඩකෙක් විදිහට නැවතත් අසාර්ථකයි ඒක තමයි තියෙන මෙතන ලොකුම ප්‍රශ්නේ ඉතින් බලපුවම අවිෂ්ක ප්‍රනාන්දුයි දසුන් ශානකයි මේ දෙදෙනා ටිකක් අසාර්ථක ස්වභාවයක් පෙන්눔 කරනවා පිට ඒක බලපෑමකට ලක් වෙලා තිනවා මේ ලකුණු පූර්වට කියන එක තමයි පේන්න තියෙන්නේ අනික කාරණේ තමයි ලංකාව දැන් කාලයක් තිස්සේ දැන් අපිට මතක විදිහට 2015 වෙනතර පස්සේ ලකුණු 100ක් ගහනකොට කඩුළු පහක් දැවිලා ගිහිල්ලා ඉතින් ඕක නතර කරන්නට හිටපු තේරීම් කමිටු හිටපු එක එක පරිපාලනය නැත්නම් විවිධ විශේෂඥයන් ඕකට පුහුණු කරුව සෑහෙන දේවල් සිද්ධ කළා ජේෂ්ඨ ක්‍රීඩකයෝ ගෙනාවා දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයෝ ගෙනල්ලා හිමීට ගහලා කඩුළු වැටෙන එක ආරක්ෂා කරගන්න උත්සාහ කරා ඉතින් එක එක උපක්‍රම භාවිතා කරත් කවදාවත් මේක හැදුනේ නැහැ හරි ගියේ නැහැ තාමත් ලකුණු 100ක් ගහනකොට අපේ ඉන්න හොඳම පස් දෙනා ක්‍රීඩාගාරයේ ඉන්නේ ඉතින් මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියන එක නම් ඇත්තටම තේරෙන්නේ නැහැ මොන ක්‍රීඩකයෝ මාරු කරත් අලුතින් ක්‍රීඩකයෝ ආවත් ජේෂ්ඨ ක්‍රීඩකයෝ හිටියත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තේ මොනවා වෙලාද කියලා ඇත්තටම අපිට නම් හිතා ගන්නට බෑ සමහරක් වෙලාවට අද ඉතාමත් හොඳින් ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයා හෙට ලකුණු ලබා ගන්නේ නැති වුනාම තනියෙන් තව ක්‍රීඩකයෙක් ලකුණු ලබා ගන්නකොට අර කඩුළු පහ කොහෙන් හරි හැමදාම යන. ඉතින් එක ක්‍රීඩකයෙක් තමයි අපි දන්නවා පළවෙනි තරගයේ චරිත් අසලංක විතරමයි කැපිපෙන විදිහට ලකුණු ලබා ගත්තේ. ඔහු ලකුණු 100ක් ලබාගෙන ඒකාන්තයේ හිටියා. මේ තරගයේදී ජනිත් ලියනගේ 95ක් ලබාගෙන තනියෙන් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවෙන් භාගයක් විතර ඔහු ගහලා තනියෙන්. ඒතර අනික් ක්‍රීඩකයෝ ගහන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න ටිකක් අමාරු. සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රීඩකයන් 3 දිනක්වත් එක දවසකට ගහන්න ඕනි කියලා. ඉතින් ඒක සිද්ධ නොවීම තමයි මේ ලකුණු 100ක් ඇතුලේ කඩුළු පහ නැත්නම් මුල් කඩුළු පහ දැවිලා ගිහිල්ලා අපි සෑහෙන අමාරුවක වැටෙන්නේ. ඉතින් මේ තරගයේත් ඒකම සිද්ධ වුණා. ඉතින් කඩුළු 6ක් 112කට දැබිලා ගිහිල්ලා අවසානයේදී. ඉතින් මායිෂ්ලා දුෂ්මන්තලා ජෙෆ්‍රිලා හිටියේ නැත්තම් මේ තරගයේ අත උඩ පරාදයි කියන එක තමයි කියන්න තියෙන්නේ. පන්දු යවන්න තමයි අවසානයේදී තරගයේ ජයග්‍රහණය කෙරෙව්වේ. ඉතින් අපි දන්නවා සිම්බාබ්වේ සතු හොඳම පන්දු යවන්නන් දෙදෙනා වේග පන්දු යවන්නන් දෙදෙනා එංගරාව සහ මුසරබානි. එංගරාව කඩු පහක් ලකුණු 32කට මුසරබානි 41කට එක කඩුලක් ලබා ගත්තා. රාසා අනිත් එක හොඳින්ම පන්දු යවුවා. ලකුණු 32කට කඩු දෙකක් ලබා ගත්තා. ඉතින් ওই විදිහට ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යවුවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩු හතරක් මායිස් තීක්ෂණ දබා ගැනීමට සමත් වුණා. දුෂ්මන්ත 44කට 2යි. දිල්ෂාන් මදුශාංක 24කට 1යි. ජෙෆ්‍රි 47කට 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ලකුණු 82ක් නායකයා ලබා ගත්තා සිම්බාබ්වේ වෙනුවෙන්. ඔවුන්ගේ එක අර්ධශතකයේ වාර්තා වුණේ අපෙත් එක අර්ධශතකයේ තමයි වාර්තා වුණේ. ඉතින් තරගය ගැන ඕක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ලොකු මානසික යුද්ධයක් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නැත්නම් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුණේ. මොකද මේ වැස්සත් එක්ක තමයි හැම වෙලාවෙම ධාරානිපාත වැස්සක් එනවා. ඊට පස්සේ ඒක නවතිනවා. ඊට පස්සේ එතකොට ඩක්වත් ලුවිස් න්‍යාය යන ලකුණු බලපුවම සමහර වෙලාවට අපි පසුපසින් ඉන්නවා. එතකොට පිටියේ ඉන්න පිතිකරුවෝ කලබල වෙනවා. ඊට පස්සේ කඩුළු යනවා. කඩුළු ගියාට පස්සේ තවත් වැඩි සවුත්තු වෙනවා. ඒතර සිම්බාබ්වේ ආය ඉස්සරහට එනවා. ඉතින් ওই වගේ අර ඇත්තටම මේ ඔළුවෙන් සෙල්ලමක් නැත්නම් අපි කියනවා මයින්ඩ් ගේම් එකක් මත තමයි මේක ක්‍රීඩා කරන්නට උනේ. දැන් කාලයක් දිසේ ශ්‍රී ලංකාවට මේ වැස්සත් එක්ක ඔට්ටු වෙන්නට වෙලා තියෙනවා. හැමදාම තරඟ බලට මෙච්චර බලපෑම් ඇතිවීම ඇත්තටම පුදුම අවාසනාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. සමහරක් වෙලාවට ලංකාවෙන් පිට ගිහිල්ලත්
මේ වැස්තෙන් පුදුම බාධාවක් තමයි ඇති වෙලා තියෙන්නේ. වැහි දෙයියෝ ලංකාවට ගොඩ එන්න දෙන්නේම නැද්ද කියලා තමයි අපිට වෙලාවකට හිතෙන්නේ. ඉතින් තුන්වන තරඟයටත් අපි හිතුවා උදෑසන තත්ත්වය ගත්තාම 8 වෙනිදා සෑහෙන්න කාලගුණයේ පැත්තෙන් ගත්තාම වර්ෂාව නැත්තම් හොඳටම වහයි කියලා හිතන දවසක් උදෑසන සිටම මොකද උදෑසන ඉඳලා රාත්‍රිය වෙනකම්ම හරි අවුවක් වැටුනේ නැහැ කොළඹ ප්‍රදේශයට. ඉතින් මෙහෙම හරි තරඟය තියාගන්නට පුළුවන් වීම ගැන ඒක අතකට සන්තෝෂ වෙන්නට ඕනේ. අපි දැක්ක අවසාන මොහොතේදී තෑගි ප්‍රදානය කරනකොට ක්‍රීඩාංගණයේ නෙමේ කට්ටිය හිටියේ, දැඩි වාශාපතනයක් ආය ඇවිල්ලා කොහේ හරි ඇතුළක හිටියේ. එතකොට පොඩි වෙලාවයි තිබ්බේ මේ තරඟේ ඉවර කරන්නට. ඒ වැස්සත්, ඒ කියන්නේ අවසානයේදී වැස්ස වැසේ නෑ නෙමෙයි, වැස්සේදී තමයි ගැහුවේ. නමුත් කොහොම හරි පුදුම බාධක ගොඩක් මැද තමයි මේක අවසානයේදී අවසන් කරේ. ඉතින් තුන්වන එක් දින තරඟේ නැත්නම් තුන්වන සහ අවසාන එක් දින තරඟේ ඉතින් මේකත් තීරණාත්මකයි. මේක සිම්බාබ්වේ ජයග්‍රහණය නොකර බේරා ගන්නට ඕනි තරඟාවලිය ජයග්‍රහණය කරගන්නට. ඔවුන් ජයග්‍රහණය කරොත් තරඟාවලිය සම කරගන්නට පුළුවන් වෙනවා ඔවුන්ට. 11 වෙනිදා සවස 2:30ට තමයි මේ තරඟය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් 11 වෙනිදා කියන්නේ බ්‍රහස්පතින්දා තමයි ඊළඟට අවසාන එක් දින තරඟය පැවැත්වෙන්නේ. ඉතින් වැස්සෙන් නම් අඩුවක් වෙයි කියලා අපිට එහෙම එච්චර විශ්වාස කරන්නට බෑ. දැන් තියෙන තත්ත්වය ගත්තාම ආය කාලගුණය හරස් වෙයි වගේ තමයි පේන්නේ. බලමු එදාට මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඊට පස්සේ 14 වෙනිදා, 16 වෙනිදා සහ 18 වෙනිදා 20 තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ඉතින් රාත්‍රිය වෙනකොට නැත්නම් ඒක 7ට පටන් ගන්න. ඉතින් 7:10 නැත්නම් 7:12 වගේ අතර කාලය තුල කොළඹට පොඩි වැස්සක් නැත්නම් අපි දන්නවා කිත්තාරාමයට කොහොමත් නිකන් දවසට පොඩි වැස්සක් එන පින්නක් එන ගතියක් තියෙන නිසා ඉතින් ඇත්තටම මේ ඉදිරියේදී තියෙන තරඟ හතර සම්බන්ධයෙන් මහා ලොකු විශ්වාසයක් තියාගන්නට අමාරුයි. වැස්සත් එක පුදුම සටනක් කරන්නට වෙයි ඇත්තටම සියලුම දෙනාට. ඉතින් ඒක ඇත්තටම දෙවිනියට පන්දුවට පහර දෙන්න නැත්තම් දැන් 20 තරඟවලදී නම් පළවෙනි දෙවිනියට කියලා නැහැ. ඔක්කොම ගහන්නේ රෑ නිසා මේ හැමෝටම බලපානවා. ඒක ඔළුවටත් බලපානවා. ඒක ගොඩක් දේවල් වලට බලපානවා. මොකද මේ වැස්සත් එක්ක ඔට්ටු වෙන්න ඕනි. තියෙන පීඩණයට අමතරව මේ වැස්සත් එක්කත් සටන් කරන්නට වෙලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට කියලා තමයි පේන්නට තියෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි තත්ත්වය. කොහොම හරි ආයි ජාම් බේරා ගැනීම ශ්‍රී ලංකාව සමත් වුණා. වැන්ඩිසේ සහ දුෂ්මන්ත දෙදෙනා දියත් කරපු ඉනිම සම්බන්ධයෙන් ආයෙත් කියන්නට ඕන. ඔවුන් දෙදෙනා ඉතාමත් මොලේ කල්පනා කරලා බුද්ධියෙන් රැස් කරපු ලකුණු ප්‍රමාණයක් තමයි ඒ තියෙන්නේ අවසාන මොහොතේදී. ඔවුන් දෙදෙනා එහෙම කලබල වුණේ නැහැ. ඉතින් අවශ්‍ය කරන අවස්ථාවල් වලදී ඔවුන් අවදානම ගත්තා. ඒ අවදානම සාර්ථක වුණා. විශේෂම ජෙෆ්රි වැන්ඩසේ වගේ ක්‍රීඩකයෝ. දුෂ්මන්ත චමීර තමන්ගේ 50 වෙනි එක් දින තරඟය තමයි මේ ක්‍රීඩා කරේ. ඒකත් කියන්නට ඕනේ. ඉතින් දුෂ්මන්ත චමීර කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආබාධ නිසා අපට අහිමි වෙච්ච ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු ජාත්‍යන්තර පිටියට ඇවිල්ලා තියෙන්නේ 2015. ඔබ හිතන්නේ මේක ඇත්තටම රසල් ආනල්ඩ් කතා කරා. 2015 තමයි ඔහු පළවෙනි එක් දින තරඟයේ ක්‍රීඩා කරලා තියෙන්නේ. නැත්තම් පළවෙනි ජාත්‍යන්තර තරඟයේ ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉස්සල්ලාම එක් දින තරඟයක් ක්‍රීඩා කරලා තියෙන්නේ. හැබැයි ඔහුට අවුරුදු 9ක් යනවා තරඟ 50ක් ක්‍රීඩා කරන්නට. ඒ වගේම ඔහු මේ වන විට කඩලු 54ක් ලබාගෙන සිටින්නේ. ඉතින් ඉතාම අවාසනාවන්ත ක්‍රීඩකයෙක් විදිහට තමයි අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් 20 තරඟ ගත්තාම 52යි ක්‍රීඩා කරලා තියෙන, ටෙස්ට් තරඟ 12යි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතාම අමාරුවෙන් තමයි මොහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් වයස 32යි. ශ්‍රී ලංකාවට මීට වඩා සේවයක් කරන්නට තිබූ ක්‍රීඩකයෙක් තමයි. ආබාධ නිසා අපට නැතිවෙච්ච ක්‍රීඩකයෙක් විදිහට තමයි සඳහන් කරන්නට ඕනේ. ඉදිරියේදීවත් ওই වෙච්ච ආබාධ ටික ඔක්කොම පස්සට ගිහිල්ලා තව අවුරුදු 4ක් 5ක් එතරම් යහටින් ක්‍රීඩා කරගන්නට එක දිගට ක්‍රීඩා කරගන්නට හැකියාව ලැබුණොත් ඒක ලංකාවේ තුවාසනාව, ඔහුගේ තුවාසනාව කියලා තමයි කියන්නට තියෙන්නේ. හැබැයි ආබාධ නිසා අවසානයේදී එක් දින තරඟ 50ක් ක්‍රීඩා කරන්නට අවුරුදු 9ක් ගියා කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගේ කරුණු කාරණා ටිකක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අවසාන එක් දින තරඟයේ ජයග්‍රහණය නැත්නම් ඒ තරඟයේ ප්‍රතිඵලයක් නැති වුණොත් අපි තරඟාමලිය දිනුම් කොහොමත්. හැබැයි ඒ තරඟය සිම්බාබ්වේ ජයග්‍රහණය කරොත් තරඟාවලිය සම වෙයි. නැත්නම් අපි ජයග්‍රහණය කරොත් තරඟාවලිය අපි ජයග්‍රහණය කරනවා. කොහොම වුණත් දැන් ශ්‍රී ලංකාව යම්කිසි වාසියක් අතේ තියාගෙන තමයි ඉන්නේ. ඒකයි බිඳුවක් විදිහට තරඟාවලිය ඉදිරියෙන් සිටිමින්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.